मगे जीविते सतुट रंदे तिबुने तब के ने कुंगे नितु संगले हसरले सितुए ने नैनुने ने उब दकीन तुरा सतुट अपने जीवित ओन इतिंग सतुट सनसुम मे रात्रि अभी सूदानम गीतेन होयान अभी आरंभ करबो अदा पुरुदु विधिहटम ओब आदरे करन चरण टीवी गीलंकारे අතරම ආදරය කියන දේ
ජීවිතයට නැතුවම බැරි දෙයක්. ඉතින් අපේ ජීවිතේ සතුට හැම තිස්සෙම රැඳිලා තියෙන්නේ අපි ආදරය කරන අය අපිත් එක්ක ඉද්දි. අපි ළඟින් ඉද්දි. අයිබෝන් දයන්නයි අද ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. දයන් විතරනේ. ඉතින් හරිම අපූරු කටහඬක් තියෙන. ඒ වගේම අපි හැමෝම ආදරය කරන ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්. ඉතින් අය ලොකුවට කියන්න ඕනේ නෑ. දයන් විතරන කිව්වහම මූණ දැක ගමන් හඬ හුණු ගමන් ඕනම කෙනෙක් දන්නවා. ඇත්තටම ඔයාගේ ඔය ජීවිතේ සතුට කාලඟද නතර වෙලා තියෙන්නේ ගීතය ඇතුලේ කියන විදිහට ඇත්තම මම හිතන්නේ මන් තුල කාලඟවත් නෙමෙයි මම ඇත්තටම සතුට වෙනවා මට තිරුවන් සරණින් හඬක් දුන්න එක ඊවම ඇහක් දුන්න එක මට පුළුවන් වුණා ජනතාව මේ දයන්ශයෙන්ම පිනවන්න ඉතින් මම හිතන්නේ සතුට රැඳුනේ ඒ කාචය තුලත් මගේ හඬ තුලත් කියලා ඉතින් කැමරා කාච අතරේ රූප සිත්තම් කරමින් ඒ රූපවලින් අපූර්ව කලාවක් රසවිඳින්න අපිට අවස්ථාව දෙන ගමන් තමන්ගේ හඬින් අපූර්ව ගැයුම් කරමින් අපේ හදවතට දයන් විතරණයන් සමීප වෙලා ඉන්නවා. ඉතින් බොහොම ආදරෙන් ශ්‍රී ලංකාවේ වෙනුවෙන් ඔබව පිළිගන්නවා. ඉතින් දයන් අයියේ රුපියල් 3000ක් වියදම් කරලා දැන් අවුරුදු 20කට විතර කලින් 19කට විතර කලින් මේ සින්දුවක් හදනවා තමන්ගේ රසවින්දනය වෙනුවෙන් නිකන් පාළුවේ කාන්සි ඉන්න. ඉතින් ඇත්තටම 3000කින් සින්දුවක් හදන්න පුළුවන් දැන් අවුරුදු ඕනේ ඒ කාලේ උනේ ඇත්තටම මේ මේ ඇත්තටම අපේ මේ කොහොම හරි මේ හොඳ තනුවක් හම්බුණා නිලූෆ පෙරේරා කියලා තරුණ ගෑන් ළමෙක් හදපු තනුවක්. ඉතින් ඒ තනුවේ වචන තිබ්බට ඒ වචනට වැඩිය අපිට හිතුණා මේක ප්‍රේම ගීතයක් වෙන්න හදන්න ඕනි කියලා. ඊට පස්සේ මම චාමින්ද රත්නසූරියට ආරාධනා කරනවා ඒ තනුවට වචන ලියන්න. ඉතින් නිලූෆ පෙරේරාගේ ඒ තනු නිර්මාණයට චාමින්ද සිත මාස රාගෙන ගියේයිද ඩැෆඩිල් මලේ කියලා ලිව්වා. ඊට පස්සේ ඒක සංගීතවත් කරන්න අපි සංගීත සංයෝජනය කරන්න අනුරාධපුරේ ඉන්න දක්ෂ සංගීතවේදියෙකු වෙන කරුණාත් විජේවර්ධනට බාර කරනවා. ඉතින් ඇත්තටම මේ ඒ ඉතාම අඩු භාණ්ඩ ප්‍රමාණයකින් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. ජයන්ත රත්නායක ඕගන් එක ගැහුවා, මයි පැස්කුව ගිටාර එක ගැහුවා, ධනංජය සෝමසිරි මේ පර්කෂන් පැත්ත හැන්ඩල් කරා. ඉතින් ඉතාම සුළු මුදලකින් මේ සින්දුව අපි කරේ ඇත්තටම මේ අපේ රසවින්දනය නිසා අපි තුනේ ලංකාවම පිළිගන්න ගීතයක් වෙයි කියලා. සහ මගේ අර මේ හඬේ තියෙන මේ 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 ගැඹුරු බව අර මේ මේ පහත ස්වරවල සිතමා සරගෙන ගියේ ඇයිද ඩැෆඩිල්. ඒක ඇත්තටම මම ඉස්සර ගොඩක් ඔය කරු එක බොහොම හිතවත් ඉන්නකොට මම ඉංග්‍රීසි සින්දු කියනවා. I'm gonna leave old Darren town. I'm gonna leave old Darren town කියලා මං ඉතින් එයාර කී අර රජ විටකේ ගීතේම කියලා පෙන්නවා. එතකොට මං හිතන්නේ කරු හිතුවා මේක ඒ වගේ පහත් ස්වරයකට ගත්තා නම් මේක ඉසයක හරි රේන්ජ් එකක් තියෙන ඉහළ යනවනේ. හෙඩ් වොයිස් උත් මම යූස් කරනවා. ඉතින් ඇත්තටම මං හිතනවා ඒ ගීතය නොහිතූ විදියට ජනප්‍රිය වුණා. අදටත් ජනප්‍රිය ගීතයක්. රුපියල් 3000ක් ගියපු දුරක් නේ. ඒ වගේම මේ 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 මේකේ රූප රචන ඉන්න දිල්හානි අශෝකමල් අපේ ජනප්‍රිය ජනකාන්ත නිලිය මේ ඇගේ උපන්දිනය වෙනුවෙන් මම 12 තුනට ඉස්සර පින්තූර ගත්තා. ඉතින් එදා ඒ වෙලාවේ මේ නිකන් පින්තූරයක් ගන්න වෙලාවේ අදහසක් ආවා නැවත ඒ ගීතය ගායනා කරමු කියලා. ඉතින් ඩැෆඩින් මල් පවුරුකුත් තිබ්බා මට මගේ ඥාතියගෙන අදලා ප්ලාස්ටික් මල් ප්‍රෝග්‍රෑම් මල් රැඳෙන්නේ නැහැ. ප්ලාස්ටික් මේකත් ඉතින් අරගෙන අපි සින්දුවකුත් ඩැෆඩින් මල් නැවත කිව්වා. ඒකේ අර ඒ රූප රචනයේ මතකය අවදි කරමින් ඉතින් ඒකත් බොහෝ අයගේ ඉහළ ප්‍රචාර ලැබුණා. ඉතින් මට හිතෙන දේ තමයි අවුරුදු 19ක් ගිහිල්ලත් තාම ඩැෆඩින් මල් පර වෙලා නැහැ. ඉතින් ඒ ඩැෆඩින් මලේ සුවඳ අපි දැන් විඳින්න ලෑස්ති. සිකුරාදා රාත්‍රී 9ට ඔබ හරිබරි ගිහිලා චර්ණ ටීවී එක ළඟින් වාඩි වෙන්නේ මේ අපූර්වත්වයේ විඳ ගන්න. එහෙමනම් ඔබට යලිත් ආරාධනා කරනවා මේ අපූර්වත්වයේ විඳින්න. දිගටම ඉන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපේ YouTube channel එකට ආවොත් ඔබට පුළුවන් මගහැරුණු සියලු ශ්‍රී ලංකාවේ වැඩසටහන් නරඹන්න. ඒ වගේම අපේ Facebook page එක ඔස්සේ මේ රසය ඔබේ දැස්මානයට හසු කරගන්න පුළුවන්. එහෙමනම් මේ ලස්සන ගීතය අපි ගයන්නට ආරාධනා කරනවා දයන් විතරණයන්ට.
ජනකි ඇයිද දැපනිල් මලේ ජිබවාගේ සුන්දර හස කැන් රදවා කදේ ඔබනා කියන්නේ නල රැලින් පදුවානේ ඔබ තාම මාගේමයි වසත් කන යවනියේ ඔබ තාම මාගේමයි වසත් කන යවනියේ සිත මාරුතේ පිළිගත දැතගෙන මාගින් වැගි කෝද උවකවල ආදරෙන් සිපගතිමි සීරුවෙන් ඇඟුම් මතකයි රැඳුන නෙතගේ එවන් සැන්ද කලේ ගෙන ඇයිද දැපඩිල් මලේ ඉබවාගේ සුන්දර හස කැන් රදවා හදේ ඔබලා කියන්නේ නල රැඳින් කඳුමානයේ ඔබ තාම මාගේමයි වසත් කන යවනියේ ඔබ තාම මාගේමයි වසත් කන යවනියේ සඳවන පිපිරයි පූල ලෙස ඇදැත පැඳුබේ දැනවැල් පාදන හදවිලව ආදරෙන් සසරවිය බුදු සරින් ඇඟුම් සොදුරු රැඳුන මතකි එවන් සැන්ද කලේ ඇයිද දැපඩිල් මලේ ඉබවාගේ සුන්දර හස කැන් රදවා හදේ ඔබනා කියන්නේ නල රැඳින් කඳුමානයේ ඔබ තාම මාගේමයි වසත් කන යවනියේ ඔබ තාම මාගේමයි වසත් කන යවනියේ අද ගීලංකාරයේ හැඩ කරන්නේ අපි කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පී අපි හැමෝම දන්න කියන දයන් විතරණයන් දැනයි ලස්සන දුම්බර මිටියාවතට නොගියොත් නිකන් අඩුවක් වගේ මාතලේ නිම්නේ හැදිලා කොළඹ ඇවිල්ලා දැන් ඔබ ලංකාවම දන්න චරිතයක් බවට පත් වෙලා ඉන්නවා අපි ටිකක් නොදන්න කාලේ ලංකාවම චුට්ටක් කතා කරමු කර ලස්සන නකල්ස් කඳු පන්තිය මැද්දේ තියෙන මාතලේ නිම්නේ ගැන ඔය දැන් ඇත්තට මාතලේමයි ගම නෙමෙයි මොකද මගේ තාත්තා මං ඉපදෙන කාලේට නුවරඑළිය මොකද රජයේ සේවකයෙක් ඒතකොට නුවර ඊට පස්සේ ධර්මරාජ විද්‍යාලයට මම මුලින්ම යන්නේ 1973 තාත්තර මාරු වීමක් ලැබෙනවා මාතලේට මාතලේ 1973 කියන්නේ මම 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන්නේ ඉතින් මාතලේම ඉන්න අතරේ 76 දී මගේ තාත්තා මිය යනවා හදිසි හෘද ආබාධයකින් ඉතින් අපේ ඉස්කෝලේ වෙනස් කරන්නත් බෑ එහෙම කියලා අපිට අපේ කියලා නිවසක් තිබෙත් නැහැ ඉතින් කොහොමරත් ඉතින් අධ්‍යාපන කටයුතු කරගන්න ඕනි හින්දා අපි මාතලේම රැඳුණා හැබැයි මාතලේ අවුරුදු 13ක් රැඳුන නිසාවෙන් මාතලේ නිකන් අපේ ගම වගේ වුණා. ඉතින් ඇත්තටම මගේ ළමා කාලය තරුණ කාලේ ගෙවෙන්නේ මාතලේ. 1986 වෙන 73 ඉඳලා 86 වෙනකන් අවුරුදු 13ක් මම මාතලේ ඉන්නවා. ඉතින් මාතලේ තමයි මම සින්දු කියන්න ගන්නේ. ධර්මරාජ විද්‍යාලයේ සින්දු කිව්වේ නැත්තේ නෑ. හැබැයි මාතලේදී මගේ හඬ ගොඩාක් ඉස්කෝලේ යාළුවෝ හඳුනගෙන මං නිතරම මට ඇත්තරම මේ ක්‍රීඩා කරන්න දෙලාවක් හම්බුන්නේ කවදාකවත් හැම වෙලේම හැමෝම ටෝන වුණේ මට කියලා ගීත ගාව ගන්න. ඉතින් ඒක මම හිතන හොඳ පෙරහුරුවක් වුණා මට. කිසි බයක් නැතුව
සෙන ඉස්සරහා ගීත ගයන්න. ඉතින් ඒක මං හිතන්නේ ඒ වගේම මං කියන්න ඕනේ මගේ මිත්‍රයන් ඒ කාලෙම තමයි අමරදේවසයට අවුරුදු 50ක් වෙන්නේ. එතකොට අපි මේ අර LP 30ක් නිකුත් වුණා පාවෙන අනිල් වලාවේ තන්ද හොරෙන් හොරෙන් රෑ දුරු රට මේ හන්තානේ කඳු මුදු සර වෙන ගීත තිබ්බ. ඉතින් ඒ ගීත මට මාදන් මහල්වේ ඒ වගේ ගීත මට අහන්න ලැබුණා. ඉතින් එතකොට මම ඒ ඒ කාලේ වෙනකොට මගේ හඬ අර ළමා හඬින් පිරිමිහනකට එන කාලේ මම ගොඩාක් අමරදේවසගේ ගීත ගායන ගත්තා. ඉතින් ලොකු ප්‍රතිචාරයක් තිබ්බා ඉස්කෝලේනොත්. ඉතින් ඒ හින්දා මට මං හිතනවා මේ හොඳ ගීත ස්වභාවිත ගීතවලට යොමු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ මාතලේ ඉස්කෝලේ හිටිය යාළුවන්ට. ඉතින් දැන් සාමාන්‍යයෙන් මාතලේ ගැන කතා කරද්දී සාමාන්‍ය ජනවාහරි තීරණ දෙයක් නේ මාතරේ ගෑනු ළමයි ලස්සනයි කියන එක. එතකොට දැන් ඔය තරුණ කාලේ එහෙම හිත නතර වෙච්ච ලස්සන ගෑනු ළමයි එහෙම හිටියේ නැද්ද? හිටියා නතරත් වුණා. ඉතින් හැබැයි ඒක දිනා ගන්න බැරි වෙනවා. ඒ ගැන ගොඩාක් කතා කරලා දිනින් ඉඳන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ අය දැන් හොඳට විවාහ වෙලා සතුටින් ඉන්නවා. ඉතින් ඒක ඒ කියන්නේ සතුටයි. කොහොම ඇත්තටම මේ හිත ගියෙත් එහෙම හිත ගිය අවස්ථා තියෙනවා. ගිය අවස්ථාවක් තියෙනවා. කෙසේ හෝ කියනා වගේ අර මේ මම නෙමෙයි හැබැයි ඒක ජයගත්තේ. ඒ කියන්නේ ජයගත්තේ කියන්නේ ජගත් වික්‍රමසිංහ මේ බැන්දේ කේතලින් මල්ලා. පොළොම ඉඳලා ගිහිල්ලා කේතලින් මල්ලා බැන්දා. මගේ ඇත්තටම මගේ පන්ති හිටිය කොහොන කියලා මගේ සහෝදරයෙක් හිටියා. කියන්නේ පන්ති යාළුවෙක් ඔහුගේ ඥාති දියණිය. ඉතින් ඔහුට වාසනාව ලැබුණා කේතලින් මල්ලක් ගන්න. මේ කෙසේ හෝ මං හිතන හැබැයි මම තනිකර හිටිය ගැන මනෝජ් වගේ මමත් හරි සතුටින් ඉන්නේ. එතන මේ කොල්ල දෙන්නෙක් එක්කද අපි වාඩි වෙලා ඉන්නේ. තාම තරුණයි සිතුවිලි සියල්ල. ඉතින් මේ බොහොම අපූරු රාත්‍රියක් ගත වෙමින් පවතිනෝ. දැනයි ඊළඟ ගීතය ලියන්නේ ඔබ. ඔව්. ඒ කියන්නේ ඡායාරූප ගන්නවා වගේම ගීත ගායනා කරනවා වගේම බොහොම ලස්සනට පද රචනා කරන්නත් පුළුවන් නේද? නෑ මෙහෙම ඇත්තටම වුණේ මට නිකන් මට හිතපු ගමන් තනු නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් නොහිතන වෙලාවල් වලදී ඔය නිකන් ගීත මං කවදත් මේ බොහොම හඬ විහිදුවලා ගීත ගායනා කරන්න කෙනෙක්. ගෙදර වුණත් මේ මාතර ඉන්න කාලෙත් අහල පහල ගෙවල් වලට හොඳට මගේ හඬ ඇහෙනවා. ඉතින් මේ ඉතින් සමහර අය දැම්මට කියන අපි තමයි වාගේ ඉස්සලා මුලින්ම ඇහුවේ බාත්รูම් එකේ සිං කරනවා කියලා. ඒ වගේ මම සාමාන්‍යයෙන් කීකින්නට මට මේ ලස්සන ලාලලලලලලලලලා කියලා තනුවක් ආවා. දැන් මං ඕක මට ඉතින් ලියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ස්වර තේරෙන්නේ නැති නිසා මම මේක හිතේ තියාගෙන ඉන්නවා. හිතේ තියාගෙන මං ඒක මේ අර දැන් අපි රෙකෝඩින් එකට යන සින්දුවක් මෙමරයිස් කරගන්නවා වගේ මම එහෙම මේ සින්දුව මේ හදලා දැන් මේ මේ දැන් මේකේ වර්ස් එකත් හදලා හැබැයි වචන නැහැ. ඊට පස්සේ මං ඇත්තටම ප්‍රවීණ පද රචකයෙකුට මේකේ වචන ලියන්න දෙනවා. ඔහු ඇත්තටම මගේ ඉල්ලීමට මොකද ඒ වෙනකොට ඔහු තනුවලට ගීත ලියන්නේ නැහැ කියලා හිටියත් මගේ ඉල්ලීමට මේ ගීතය ලියනවා. ලිව්වට මම දැන් අර දැන් මෙලඩි එකත් මගේනේ. අර දැන් අර සමහර වචන අර දැන් ඒ මෙලඩියට හානි නොවෙන්න ඒ වචන එන්න ඕනේ. ඒ හැමිනුට මට හිතුණා මේක දැන් මට මේ වචන කියන්න ගියාම මේ ඒ හරි තාලේ එන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම හිතුවා දැන් මේක මම නැවත කිව්වහම ඔහු මට කිව්වා දයනයි මට ඇත්තටම කියනවා නම් මට දැන් තනුවලට ලියවෙන්නේ නැහැ. ඒක වෙන්න ඇති අය කැමති කෙනෙකුට දෙනවා නම් මං කැමතියි. මොකද මට මේක ටිකක් අමාරු වැඩක් කියලා. ඊට පස්සේ මං හිතුවා දැන් කාට හරි දෙන වෙලාවේ මම දැන් අර වචන කැඩෙන හැටි ලියන්න ඕනේ. කියන්නේ වචන ඇදෙන හැටි ඒ වගේ කියලා මම නිකන් ඩමියක් වගේ මං හැදුවා. සේද දුහුලල් බලා මේ දුමින් කියලා. ඊට පස්සේ මේ ඒක අහපු සමහර අය කිව්වා මේක හොඳයි නේ ඉතින් කියලා. ඊට පස්සේ මම කුලරත්න ආරියවංශ මට බොහොම හිතවත් පද රචකෙක්. මං ඔහුට මේ ගීතය ගැන කියනවා. ඊට පස්සේ ඉන්න මල්ලි මම පොඩ්ඩක් බලලා හෙට වගේ බලලා හරියටම කියන්න ඕනේ. ඊට පස්සේ මම නැවත කතා කරාම මල්ලි ඒක වෙනස් කරන්න දෙයක් නැහැ නේ. හොඳට ලියලා තියෙනවා ඔබ. ඊට පස්සේ ඉතින් මම එහෙම කිව්වට පස්සේ මට එක සහතිකයක් වගේ නේ. ඊට පස්සේ මම ඒ ගීතය මමම විශේෂයෙන් කියන්න ඕනේ මහින්ද බණ්ඩාරයන් මෙහි සංගීත සංයෝජනය කරා. ඇත්තටම මෙල්ඩි ලයින්ස් විතරයි මගේ. එහි ඉන්ටර්ලූඩ්ස් ඉන්ට්‍රඩක්ෂන්ස් ඔක්කොම කරේ මහින්ද අයියා. ඉතින් එහෙම තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ඇත්තටම මේක මෑතකදී මනෝජ් එක්කම මම වැඩසටහන ගායනා කළා. ඉහළ ප්‍රචාර ලැබුණා. ගොඩාක් අය මේ ගීත තනුවේ හොඳ කියන්න ගත්තා. ඉතින් මට හිතුණා තනු රචකයෙක් සහ පද රචකයෙක් කෙසේ වෙතත් තනු රචකයෙක් හැටියට මම ඉදිරියට ආ යුතුයි කියන මතය මට හිතට ආවා. නීතේ අපි ගයන්න ඕනේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ
ගීලංකාරය හැඩ කරන ස්වර වියමන හැමදාම වගේ අපි හැමෝම ආදරය කරන විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය බෘන්දය අපිට ලබා දෙනවා. ඉතින් ඒ ලස්සන අලංකාර ස්වර එක්ක තමයි අද මේ ගීතය දයන්විත ආරණ්‍යන් ගීලංකාරය එක්ක ගයන්න සූදානම්. චරණ ටීවි සමග සරණ ඔබ සිකුරාදා රාත්‍රියේ 9 වෙනකන් ඇඟිලි ගනින්නේ ගී ලංකාරයේ අසිරිය විඳින්න. ඉතින් මේ වෙද්දි හොඳ ප්‍රතිචාර අපිට ලැබෙමින් පවතිනවා අපේ මුල් වැඩසටහන් වෙනුවෙන්. ඒ ප්‍රතිචාර අපිට බොහොම වටිනවා. ඔබේ අදහස් එකතු කරන්න පුළුවන් අපේ YouTube channel එකට ඇවිල්ලා අපේ වැඩසටහන් යටින් comment එකක් විදිහට. ඒව අපිට ගොඩක් වටිනවා ඉදිරි වැඩසටහන් බොහොම හරබර රසවත් වැඩසටහන් බවට පත් කරගන්න. අද අපේ කතානායකයා දයන්විත ආරණ්‍යන්. දයන්යි මාතලින් කොළඹෙන්නේ කොයි කාලෙද? 81 ඒ ඉන්නේ ගායකයෙක් වෙන්න කියලා හිතාගෙනද නැත්නම් අර ඡායාරූප ශිල්පියා විදිහට? ඒ දෙකම නෙමෙයි. ඇත්තට මට ගීත ගායනට ආසාව තිබ්බට මම හිතුවේ මට හිතුන්නේ නැහැ එහෙම මට අවස්ථාවක් කොයි මොහොතක හරි හම්බෙයි කියලා. මට ඇත්තටම මම ඡායාරූප වලට වැඩි චිත්‍ර තමයි ඇන්දේ. ඉතින් මට හිතුණා චිත්‍ර වලින් මොන හරි දෙයක් මට කරන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන් තමයි කොළඹ එන්නේ. මම ඇත්තටම එන්නේ මේ Alliance Agencies කියන ආයතනයේ මේ
පුහුණු වෙන්න. ඒ කියන්නේ ඔවුන් printing සම්බන්ධ වැඩ කරන ආයතනය printing machines ඇතතර. ඉතින් මට මේ ඉස්සරත් මම පොඩි කාලෙත් අර පත්‍ර වලින් අර ඉටි ඉටිකොලේ ඉටි ගාලා ඒක print කරනවා සබන් ගාලා print කරනවා වගේ පොඩි පොඩි දේවල් තිබ්බා. කැසට් කවර හදනවා පින්තූර කපලා එක එක විදිහට. ඉතින් ඒ ආසාවට මම හිතනවා මට එතන රස්සාව ලැබීම තුල මට යම් දෙයක් කලාව කියන්නේ මගේ ඇඟේ තිබ්බ කලාව මතු කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඊට පස්සේ තමයි මේ 82 සැප්තැම්බර් මාසේ හෝ අගෝස්තු මාසේ සිල්මිනේ සිල්මින පත්‍රයේ මේ දැන්වීමක් ලොකුවට තියෙනවා නන්දාමාලිනී සංගීත ආශ්‍රමයට අලුතින් සිසිවියන් බඳවා ගන්නවා කියලා. ඉතින් ඒක දැක්කම හරි ආසයි තුන මොකද මගේ ප්‍රියතම ගායිකාව නන්දාමාලිනී. ඉතින් මම මේ පන්තියට ඇතුල් වෙන්න යනවා. ඉතින් ඇතුල් වෙන්න ගියාම කොහමරි මුල් දවසේ මම නන්දමි සම්බුනාම කිව්වා දැන් ඔක්කොම අරන් ඉවරයි. හැබැයි ඔයා එදාට ඇවිල්ලා බලන්න ඉඩ තියෙනවා නම් ඇතුල් වෙන්න පුළුවන් කියලා. එතකොට මට වයස 20ක් වෙලත් නැහැ. ඉතින් 19යි. හැබැයි ඒක 16න් ඉහළ 16න් පහළ ළමයි තමයි ගත්තේ. කොහමරි මට ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් මුල්ම දවසේ හිටිය අතර දීපිකා ප්‍රියදර්ශිනි පීරිස්, වසන්ත තිලකංගනි, ප්‍රබෝධය අහම්පත්, ඉන්දිරා කාර්යවසම්, දමයන්ති ඒකනායක, නලින් ජිනේන්ද්‍ර අල්විස්, අනුෂ මල්වත්ත වැනි අද ශේෂ්ත්‍රයේ රැඳෙන ගොඩක් අය හිටියා. ඉතින් ඇත්තට මේක වාසනාවක්. මොකද ඒ වගේ එක පන්තියකින් දැන් මුල්ම පන්තිය නන්දමාලිනී සංගීත ආශ්‍රමයේ පටන් ගත්ත මුල්ම පන්තියෙන් අද සෑහෙන පිරිසක් කලාලෝකේ රැජු වෙනවා. ඉතින් සිතුවම් අඳින්න කොළඹ ඇවිල්ලා ගී සිතුවම් අඳිමින් තමන්ගේ නම ගායකයෙක් බවට ස්ථාවර කරගනිමින් අද වෙදි ප්‍රවීණ ගායන ශිල්පියෙක් හැටියට අපි අඳුර ගන්න ආදරය කරන දැන් අයියගේ තවත් අපූර්ව ගීතයක් අපි තෝරගන්නවා මේ සිත්තම් කරමින්. දැන් අපි සාමාන්‍යයෙන් කිව්වොත් වෙනත් කෙනෙකුගේ ගීතයක් ගැන ඔබට දැනෙන දේ කියන්නේ කියලා අපි ඕනෑ තරම් කතා කරනවා. හැබැයි ගොඩක් වෙලාවට තමන්ගේ ගීතයක් ගැන හරි අඩුවෙන්නේ ගොඩක් අය කතා කරන්නේ. හැබැයි මම කැමති ඔබට මේ ගීතය දැනෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඔය ඇත්තරම මේ සිත්තම් කරමින් කියන ගීතය අයිරංගනි මද්දුම් බණ්ඩාර මට රචනා කළා. මට ඔක ලබා දුන්නාම මගේ දැන් සාමාන්‍ය අදරත් පුරුද්දක් තියෙනවා මේ අලුත් පද රචනාවක් හම්බුනහම ප්‍රවීණ සංගීතවේ ප්‍රවීණ පද රචකයෙකුට ඒ ගීතය දීලා ඔවුන්ගේ අදහසත් ලබා ගන්න. මොකද අපිට වැඩි ඔවුන් පද රචනාව ගැන දන්නවනේ. ඉතින් වසන්ත කුමාර කුබකෙන් ප්‍රවීණ ගීත රචකය මගේ හොඳ හිතමිතුරෙක්. ඔහුට මම මේ ගීතය දෙනවා මේ බලන්න කියලා. එතකොට කිව්ව දෙයක් තමයි දයන් මේක හරිම ලස්සන ගීතයක්. ඒක අනිවාර්යෙන් මේක කියන්න මේක ගායනා කරන්න. මොකද මේ මේකේ ලොකු අරුතක් තියෙනවා යටි අරුතක් තියෙනවා. ඒ වගේම අද කාලේ අයට බොහොම විදියට සමීප වෙයි මේ ගීතේක. ඉතින් කරුණාදී ජයවන්දනයන්ට මම දීලත් කිව්වේ මේ මට ටිකක් ඉහළ ස්වරයෙන් ගායනා කරන්න අවශ්‍යයි කියනවා අපේ සහෝදර වෙරළියද්දගේ ගීතයක් වගේ ටිකක් උස්වරයෙන් මට ගායනා කරන්න ඕනි කියන ඉල්ලීමක් කරා. එතනදි තමයි මේ සිත්තම් කරමින් කියන ගීතය නිර්මාණය වෙන්නේ. ඉතින් ඇත්තටම අයිරංගනි මද්දුම් බණ්ඩාර කියන පද රචකාවය ජනගත වෙන්නේ මේ ගීතෙන්. අදටත් මේ ගීතය ඉතාම ජනප්‍රියයි. මේ හැම දාකම මට මේක කවර් වර්ෂන් එකක් කවුරුරි හදලා එවනවා. ඒ තරමට මේ ගීතය ගායනා වෙනවා බොහෝ අය අතින්. සදාචාරාත්මක පැත්තෙන් ඒකේ යම් කිසි ගැටලුවක් තියෙනවා. මොකද පද රචකයා සංගීතඥයින් අවසරයක් නැතුව මේවා කෙරෙන්නේ. හැබැයි ඉතින් මම ඒ ගීත රස විඳලා සතුටු වෙනවා. මගේ ගීතයක් මුළු ලංකාවම ගයනවා කියන සතුට දැනෙනවා. ඒක තමයි හැමෝගෙම සතුට. ගීතයකින් කාගේ හරි හිතක් සතුට වෙනවා නම්, හිතක් නිවෙනවා නම්, සැනසුමක් දැනෙනවා නම් ඒක තමයි අර හැමදාම මම කියනවා වගේ කලාව ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් කෙළවර වෙනවා කියන්නේ. ඉතින් මේ අද කරන යෝජනාව තමයි මේ ගීතය ඇහෙද්දී ඔබට කාවද මතක් වෙන්නේ? ඔබේ හිතට ගොඩක් දැනුණු කෙනෙක්නේ මතක් වෙනවා ඇත්තේ. අන්න එයාව මතක් කරගෙන මේ ගීතය රස විඳින්න. සිතම් කරමින් මනසේ ඔබෙන් කවදා හෝ යලි දකින තුරා රැව් පිණි රැව්දී ඇසෙන ඔබේ හන් යලි මගේ සවනත මැකි
අතරෙ සරණ ඔබේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ පවය පුරා මවයෙන් පවයි අහිමිව හිමිවන නොපිරෝ පරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූමතු පවයකය අමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ පවය පුරා සිතම් කරමින් මනසේ ඔබෙරු කවදා හෝ යලි දකින තුරා රැව් පිණි රැව්දී ඇසෙන ඔබේ හන යලි මගේ සවනත බැකින තුරා විඳින්න දුන් ජීවිතය අරන් දෑන් විතාරණයන් එක්කයි අද ගීලංකාරයේ ගෙවෙන්නේ. ඉතිං දෑන් අයියා නුවරඑළිය ඉපදිලා මහනුවරට ඇවිල්ලා නුවරින් මාතලේට ඇවිල්ලා දැන් මාතලින් කොළඹ ඇවිල්ලා සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තා. කොයි කාලෙද දෑන් අයියේ දැන් කැමරාව අතට එන්නේ? කැමරාව අතට එන්නේ සංගීතය අදාරණ කාලේ 82 සංගීතය අදාරණ 83 වගේ නැත්නම් 82 අවසානේ වගේ වෙනකොට මම කැමරාව මෙලදී අරගෙන පින්තූර ගන්න පටන් ගන්න කිසිම ගුරුවරයෙක් නැතුව. ඉතින් අර මට කවුරුත් විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ මාතලේ තියෙන ක්‍රවුන් ස්ටුඩියෝහි මේ මේ ඒ බන්දුලංකරගේ පුතා ප්‍රියන්ත ශ්‍රියන් හේරත් කියන්නේ මගේ පන්තියේ හිටිය මගේ හොඳම යාළුවා. ඉතින් ඔහුගෙන් තමයි මම ඇත්තටම ඔහුට මම කියනවා චූටි කියලා කියන්නේ චූටි කැමරාවක් අරන් එන්න අපේ ගෙදර අයගේ ෆොටෝ අක්කලා අම්මගේ ෆොටෝ ගන්න කියලා. ඉතින් ඔහු තමයි කැමරාව අරගෙන ඇවිල්ලා ෆොටෝ ගන්න එන්නේ. මම ඔහුගෙන් ඉල්ලගෙන කැමරාව මං අහනවා කොහොමද මේක ගන්න කියලා. එතකොට කියනවා රූප දෙකක් එකව කරන කරාට පස්සේ ඒක තමයි ෆෝකස් වෙනවා කියන්නේ. එතනින් ඉතරයි මම ඉගෙන ගන්න. ඊට පස්සේ මම ගෙදරයි පින්තූර ගන්න ගන්නවා. එතකොට බඳුලංකල්ම මට මේ කැමරාවක් බොහොම අඩුවට දෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් කැමරාවක් යෂීක MG2 කියන කැමරාවක්. ඉතින් ඒකෙන් ඊට පස්සේ මම පින්තූර ගන්න ගන්නවා. ඉතින් මං අර මගේ හීන ලෝකවල තිබ්බ ෆිල්ම් ෆෙයා සංග්‍රහවල තිබ්බ පින්තූර වගේ ඉතින් මම අම්මා මගේ අක්කලා අන්දලා එහෙම පින්තූර ගන්නවා. ඉතින් ඇත්තටම ඒක ඉතින් ඒ තිබ්බ අර චිත්‍රවල තිබ්බත් හැකියාවත් එක මං හිතන්නේ යම් විදිහකට කලාත්මක පින්තූර ගන්න පෙළඹුණා මම. ඉතින් මගේ පින්තූර වෙනස් වුණා මට ගුරුවරයෙක් හිටියේ නැති ඉන්න. ඉතින් කොහොම හරි නන්දාමාලි සංගීත ආශ්‍රමයට එනකොට මං කැමරාවත් මගේ බෑග් එකේ දාගෙන එනවා. ඉතින් මිස් කේ ඉතින් අර සම්මාන රාක්කෙලන් එහෙම තියෙන මං කියනවා මිස් පින්තූරයක් ගම්ම කියලා. එතකොට මිස් මට වනිනවා ඔයාට මේ බුදුම අමාරුවක් තියෙන පින්තූර ගන්න බලන්නකො කියලා එහෙම වනිනවා. ඉතින් ඒත් ඉතින් මම අනේ මිස් එකක් කියලා එහෙම ගන්නවා පින්තූර. ඉතින් ඊට පස්සේ කොහොමහරි නන්ද මිස්ම දවසක් කතා කරලා කියනවා දයන් වගේ පින්තූර හරි ඉහෙලයි මේ අපිට ඕනි ඊළඟ සංගීත ඇටි වාරි කියලා පින්තූර ගන්න කියලා. හැබැයි ඉතින් ඒක ගොඩාක් ගත්තා පින්තූර. මම මේ වෙනකොටම ඉතින් නන්ද මිස්ගේ වැඩිම පින්තූර ගන්න තියෙනවා. හැබැයි අදටත් කියන අයෝ මේ දයන්ගේ හරි වදේ කියලා. ඇත්තටම දැන් ඒ 80 ගණන් වල පුරුද්දනේ අද වුණත් එන ඕන තැනක දයන් අයියා එක්ක දයන් අයියාගේ හෙවණැල්ල වගේ කැමරාව දෙනවා. ඉතින් අපි කාගේ වුණත් ඡායාරූප එකතුවක් විශේෂයෙන්ම මේ කලාව එක්ක ඉන්න අයගේ ඒ වගේම ශේෂ්ත්‍රීය විවිධ
ප්‍රසිද්ධ චරිතවල ඡායාරූප තියෙනවා දැන් නැත් එකාගේද කියලා මම අහන්න ඕනේ නැහැ මම අහන්නම් කී දෙනෙකුගේ විතර ඡායාරූප එකතුවක් ඔබ ගාව තියෙනවද ගීත ගන්න දන්නවා ගීත දැන් මේ වෙනකොට 439ක් ගායනා කළා තියෙනවා හැබැයි ගත ඡායාරූප ප්‍රමාණය නම් මම ගණන් කරන්න බැරි තරම් ඒක ගණන් කරන්න බෑ ඉතින් ඇත්තටම බලන්න ඕනේ කවුද අරන් නැත්තේ කියන එක අරන් ඒ ටිකත් පුරව ගන්න එක තමයි මම මේ හිතගෙන ඉන්නේ මෙහෙමයි ඇත්තටම මේ වසර 60ක් වෙනවා ලබන අවුරුද්දේ මට ඉතින් එතකොට මම හිතනවා පුළුවන් තරම් කලාවට සම්බන්ධ මම ආදරය කරන පිරිසගේ පින්තූර එකතුව මා ළඟ තිබිය යුතුයි කියලා ඊට පස්සේ විශ්‍රාම ගන්නත් ඉඩ තියෙනවා හැබැයි ගීත ගායනන් කවදාකවත් අයින් වෙන්නේ නැහැ කියන්න පුළුවන් තරම් හඬ හඬ තියෙනකන් ගීත ගායනා කරනවා හැබැයි මොකද මම දන්නවා මම ඒක ඇත්තටම හරි ආදරෙන් කරන දෙයක් කියන්නේ පින්තූර ගන්නවා කියන එක මම ලංකාවේ අධික මිල අය කරන චාරුපිපේ කැටිද විවාහ මංගල චාරුපිපේ කැටිද මං ක්ෂේත්‍රේ රැඳෙන්නේ එතකොට මට හිතෙනවා මම යම් කාලයක් එහෙම ධනපති පන්තියේ කියන්නේ හොඳට සල්ලි තියනගේ චාරුප කරලා තමයි මම මුදල් උපයන්නේ ඉතින් අද මං හොඳ සාවරයක ඉන්නවා ඒතරම මට හිතෙනවා හැම කෙනෙක්ටම ආසාවක් ඇති හොඳ පින්තූරයක් තමගේ රූපේ ලස්සනට දකින්න කවුරුත් කැමති මට ඉතින් ඒ දේ නොමිලේ කරලා දෙන්න පුළුවන් නම් ඒකත් එක විදිහේ දාන පාරමිතාවක් ඉතින් මම හිතනවා ඒක තමයි මේ අවුරුදු තව අවුරුද්දක් විතර මට ඒකට කල් තියෙනවා ඉතින් විශේෂයෙන් උපන්දින සුභ ප්‍රතිමින් ඔවුන්ව සිත සතන් සතුටු කරමින් මට දකින්න ඕනි අනුගිනාව මම හැම වෙලෙම පින්තූරයක් ගන්නකොට hina වෙන්න කියන්නේත් ඒ hinaව තරම් දෙයක් මම දකින්නේ නැහැ මොකද ඇත්තටම මනුස්සයෙක්ගේ තියෙන්න ඕනි hina මොකද සත්තුන්ට බැරි දේ තමයි hina වෙන්නේ අපිට පුළුවන් දේ තමයි hina වෙන්නේ ඉතින් ඇයි මනුස්සයෙක් හැටියට hina වෙන්න පුළුවන් නම් hina නොවි ඉන්නේ මොකද දත් හැලනට පස්සේ hina වෙන්නත් බෑනේ ඉතින් දත් තියෙන කාලේ හන්දර hina වෙලා ඉන්නවා ඉතින් කඳුලකට වඩා hinaව තමයි අපේ ජීවිතේට ගොඩක් වටින්නේ ගොඩක් දේවල් එකතු කරන්නේ. ඉතින් සතුට කියන එක හැමදාම ජීවිතේ ළඟ රැඳෙනවා නම් ඒක තමයි අපේ ජීවිතයට වටින්නේ. ඔබ තරම් කවියක් ඊළඟ ගීතය අපි තෝරගන්න. ඔව්. ඇත්තටම කියනවා මේ මං ගායනා කරලා තියෙන දැන් 439 වෙනි ගීතයත් ගායනා කළා. ඒ අතුරුනුත් මගෙන් ඇහුවාති මං ආසම ගීතේ මොකද්ද කියලා මට කියන්න තියෙන්නේ මේ ඔබ තරම් කවියක් කියන මම විසින් තන නිර්මාණය කළ මේ අපේ විදුර ජයස් අභිගුණවර්ධන මේ රචනා කරපු ගීතය කියලා. මොකද ඒ ගීතය මට ඇහෙනකොට ඇත්තටම මහින්ද බණ්ඩාරයන් තමයි ඒක සංගීත සංයෝජනය කරන්නේ. මම ගොඩක් නිවෙනවා. මගේ හඬම අහලා මම නිවෙනවා. මොකද ඇත්තම කියනවා නම් අවංකවම කියනවා නම් අපි වඩාත්ම ආදරේ අපිටනේ. ඒක දැන් ගොඩක් අය කියන්න කැමති නෑ. හැබැයි මං හිතනවා අපි වඩාත්ම ආදරේ අපි හැමෝම අපි අපේ පණ්ඩයි අපි ආදරේ. ඒතර මන් නිර්මාණය කරන දෙයක් මට දැනෙනවා. කාට දැනුන්නේ නැතත් මම සින්දු කිව්වෙත් මුලින්ම අනේ මම හරි අහලා මේ සින්දුව හිත නිවා ගන්නවා කියලා මම හිතුවේ නෑ. මං ඇත්තටම ෂනල් මට ඕනේ උනේ ලංකාවේ රසිකයන් දෙන්නෙක් මගේ ගීත හොඳයි කිව්වනම් මං මේ සතුට වෙන්න හිටියේ. ඉතින් එහෙම හිතුව මට විශාල ප්‍රමාණයක රසිකයන්ගේ ආදරේ ලැබුණා ලැබෙනවා. ඉතින් මං හිතනවා මේ මගේ තනුවකින් දද්දෝ මට මේකට හරි ආසයි මේ ගීතයට. ඉතින් මේක මම නිවි සැනහෙන ගීතයක්. ඉතින් මේ ගීතය ඇත්තටම මේ ලැබෙන විදිහත් හරි පුදුමයි. අපේ මාධ්‍යවේදි සුදේව හෙට්ටිආරච්චි ළඟ තමයි මේ ගීතේ දෙන. ඔහු මේ ගීතය ගායනා කරන්න හිටියේ. එතද මම ලොකු අපරාධයක් දන්න කරේ. මොකද මේ ගීතය හොරකම් කිරීම තුලින් ගැනීම තුලින් ඔහු ගායකෙක් ලෙස මේ එන්න බැරි වුණාද දන්නේ නැහැ. කොහොම හරි ඔහුගේ ගීතයක් තමයි මේ ඌලඟ තිබිලා තමයි මම මේ සුදේව මේක මට දෙන්න කල ලස්සනයිනේ වචනේ කොහොම ඌ ඒක මට පරිත්‍යාග කරා. ඊට පස්සේ තව ඔව් ඊට පස්සේ තමයි මේ මේ ගීතය මමම තනු නිර්මාණය කළා. මම ගායනා කරන්නේ ඔව්. ඉතින් ගීත 500කට ආසන්න ප්‍රමාණයක් ගයපු දයන්විතාරණයන් තමන්ගේ ගීත අතරින් වඩාත් ප්‍රිය කරන ගීතේ රසය දැන් අපි හැමෝටම විඳින්න පුළුවන්කම තියෙනවා. එhmenan අපි ගීතය ගයමු. මට හිමි නම්
කවිය මට හිමිනම් ඒ කවිය මටම සිකුරාදා රාත්‍රී 9 ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙමින් පවතින කාලයක් මේ තින් ගීත අතරේ සැරිසරමින් ගීත අස්සේ හැංගුණු දේවල් කතා කරමින් ජීවිතේටත් යම් යම් දේවල් අපි එකතු කරගනිමින් යන ගමනේ අද අපේ නවාතැනේ අසුන් ගන්නේ දයන් විතරණයන් දැනයි දැන් ඔබ තරම් කලාකරුවන් ආශ්‍රය කරන කෙනෙක් නැතුව දිනකොට ඔබ විවිධ තැන්වල යයි මුණ ගැහෙනවා ඊළඟට දැන් ඔබ ගීත ගයනවා ඡායාරූපකරණය කියන්නේ කලා මාධ්‍යයක් මිනිස්සෙකුට මේ කලාව ඇත්තටම ඇයි ඕන වෙන්නේ ඕනේ වෙන්නේ කියන්නේ මම දන්නේ මගේ නම් ජීවිතේම කලාවක් ඒ කියන්නේ මම හිතන අපි ඔක්කොගෙම දැන් මෙතන ඉන්න සියලු සංගීතවේදීන් වාදකයන් වුණත් ඔවුන් ඒ තමාගේ වාදනය තුළ තමා ලොකු තෘප්තියක් ලබනවා මොකද කලාව කියන්නේ හරි තෘප්තිමත් වෙන දේ ඇයි මේ දොස්තර මහත්තුරු නීතිඥවරු මේ ගීත ගායන්නේ මොකද ගීත ගායනා කිරීම කලාව කියන එක හරි හිත සැහැල් වෙන දෙයක් මම්ම කියනවා මේ ඔබ තරම් ගීතය මම්ම අහලා මම්ම නිවෙනවා කියලා ඉතින් ඒක ඇත්තටම කියන්නේ කලාව කියන්නේ ඡායරූපයක් අරගෙන වුණත් මං හරි රස විඳිනවා ඉතින් මන්නම් ජීවිතේ මේ හරි දෙන්නේ අර කලාව අපි වෙන මේ මොකද කලා රිටක් කියන්නේ පට්නා හිතෙන්නේ රිලා කටක් ඇසේ වතත් කලා රිටක් තමයි මම කියලා කොමාරි මේ ඒ වගේ මේ මං හිතර කලාව මම ඇත්තටම කියනවා නම් ඒ ලෙවල් කරනකොට මට එන්සීජී විභාගේ කරලා මට ගණන් වලට ඒකක් එනවා ඉංග්‍රීසි වලට ඒකක් එනවා එතකොට සිංහල වලට ඒකක් නෑ බුදු දහමට ඒකක් එනවා මේ ඒ තුනකුයි බී පහකුයි සී දෙකක් ගත්තට පස්සේ ඔක්කොම මට කියන්නේ දැන් ඔබ ගණන් වලට ඒකක් ගත්ත කියන්නේ ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න. ඉතින් එහෙම මගේ ඔළුවට ඔක්කොම දානවා මේක. ඊට පස්සේ මම ඉතින් ඉංජිනේර කෙනෙක් වෙන්න කියලා කියනවනේ. ඒ හින්දා ඉතින් මම ඩබල් මැත්ස් තුයි ෆිසික්ස් තුයි කෙමිස්ට්‍රි කරාට බිලෝ රහක් නෑ මට ඊට පස්සේ. ඊට පස්සේ ඉතින් මම ඒ ලෙවල් ලියනකොටත් මම දන්නවා මට F4යි කියලා. මොකද කිසිම සූදානමක් නෑ. එකපාරක් ඒ ලෙවල් කරන්න නැතුව
මෙඩිකල් එක දීලා ඊළඟට පල්ලිය පන්තියට වැටුණා එතනදී තමයි අර ගෑන් ළමයෙක් ගැන හිත ගියේ ඒ පන්තියට වැටුණානේ ඉතින් එතනත් කොහොම හරි ඊළඟට මම මේ මගේ මේ 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 ප්‍රශ්න පත්‍රේ මම ලිව්වේ මේ ගීත රන් කෙන්දෙන් බඳ අතැඟිලියෙක් කර ඕ වගේ තමයි මම ලස්සනට වෙලාවත් යවන්න ඕන හින්දා මම බෝල කර කර ලස්සනට අකුරු ලියනවා දැන් මට එහෙම ලියන්න බෑ හරි අමාරුයි මට ලියන්න හැබැයි වෙලාව ඇත්තටම මට වැරදුන තැනක් ඒ කියන්නේ හැමෝම කිව්වේ ඉඳ වැරදුන තැනක් හැබැයි මම දැනගත්තා හැබැයි මට අම්මා වුණත් කියනවා මේ පුතා මොනවද කරන්න යන්නේ දැන් හරියට ඉගෙන ගන්න නැතුව මං කියනවා මේ බය වෙන්න එපා අම්මේ මට හරියනවා මට හරියනවා මං අඩු ගානේ කඩේක බඩු විකුණලා හරි මං මනුස්සෙක් වෙනවා කියලා මට මේ 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 විභාග පාස් කරලා යන්න ඕන නෑ මට හැබැයි විශ්වාසයක් තිබ්බා මං කවදා හරි ජීවිතේ ජය ගන්නවා කියලා ඒක හරි පුදුමයි ඉතින් අනිත් එක මට විශ්වාසයක් තිබ්බා මගේ හැකියාවන් ගැන මට විශ්වාසයක් තිබ්බා ඉතින් මම කුඩා කාලේ ගීත ගාන දැම්මන මේ මේ මම පාසලේ සින්දු මුදු තලාවේ ගීතේ මගේ යාළුවෝ එක්ක ඔක්කොම කියනවා අර මේ කෝරස් එක වගේ ඉතින් මට ඒ කාලේ නමක් පටබැඳලා තියෙනවා ලෝකල් අමරදේව කියලා. ඒ කියන්නේ දැන් ලංකාවේ ඉන්න අමරදේව ලෝකල් වෙලා මම ලෝකල් අමරදේව කියලා මට කියනවා. ඉතින් එහෙම මට මං ගැන විශ්වාසයක් තිබ්බා. ඉතින් ඇත්තටම මේ විශ්වාසය තුල තිබ්බ අදිෂ්ඨානය තුල තමයි මම අද මෙතන ඉන්නේ කියලා හිතන්නේ මම මොකද මේ තව කෙනෙක් කියන විදිහට මම වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අපි හැමදේම අහන්න ඕනේ. හැබැයි අපිට ගෝචර වෙන දේ පමණයි අපි කරන්න ඕනේ. දැන් කොච්චර දැන් මනුස්සයයි මරේ කොච්චරයි කියනවද වඳින්න කියලා. ඒ වුණාට අපි තාම ඉන්නේ ජස්ට මේ අපිට ඕන දේ තමයි අපි කළ යුත්තේ. මොකද විඳින්න දුන් ජීවිතේ විඳ 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 නැතුව අපි විඳින්න ඕනේ. ඉතින් ඒක තමයි ජීවිතේ හරය. ඉතින් අර විඳින්න ඕන ජීවිතේ විඳින්න අවශ්‍ය පසුබිම යම් තාක් දුරට හරි ඔබට හදලා දෙන්න තමයි මේ සිකුරාදා රාත්‍රිය අපි මුණ ගැහෙන්නේ. තවත් අපූර්ව ගීතයක් ප්‍රේමයේ කියන මනෝභාවය ගැන හරි ලස්සනට ලියපු තැනක් තමයි පුද සුනක නිසල බව. ඔව් ඒකත් හරි පුදුමයි මේ මට ගීත හම්බෙන හැටි හරි පුදුමයි මම කිත්සිරි ජයසේකරන් මං හිතවතා ගොඩාක් ඔහුගේ ශබ්දාගාරය තමයි මං ගීත පටිගත කරේ දවසක් මට කිත්සිරි කියන දයෝ මේ මට ලස්සන වචන ටිකක් හම්බුණා අපිටත් හරියයි මේක මේ සුනිත් රූපසිංහ කියලා අලුත් පද රචකෙක් කියලා මට වචන ටික දෙනවා එතකොට මට මේක නිකන් දැක් නිකන් කියවුවාම එහෙනවනම් හිත හඬන තරම් කියලා ජෝතිපාලයන්ගේ ඒ සින්දුව මට මතක් වෙනවා. කියන්නේ ඒ වගේ භාවයන් මේ ගීතේ තියෙනවා කියන හැඟීම මට එනවා. ඊට පස්සේ මම මේ ගීතේ රෝහණයට බාර දෙනවා. 2002 ජනවාරි 1 වෙනිදා මේක පටිගත වෙනවා ට්‍රැක් එක. ඊට පස්සේ මේ ගීතය මම ගායනා කරනවා. මේ ඊට පස්සේ බලනකොට සුනිත් රූපසිංහ කියන්නේ මාතරේ සාන්තම විශ්වවිද්‍යාලේ මට වැඩි බාල පන්ති එක ඉගෙනගත්ත ශිෂ්‍ය තවත් සතුටක් එකතු වෙනවා ඉතින් ඇත්තටම සුනේතුත් මේ ගීතෙන් ජනප්‍රියත්වයට පත් වෙන පද රචකයෙක් හැටියට ඉතින් මේ ගීතය අදටත් අර කියනා වගේ කවර් වර්ෂන්ස් හැදිලා මට එනවා මගේ ගීත හතරක් සිත්තම් කරමින් ඔබේ සුසුම් පවන් මේ ඩැෆඩිල් මල සහ පුදසුනක මේ ගීත හතර නිබ්බන්ධවම බොහෝ අය ගායනා කරමින් ඔවුන් මේ ගීත රස විඳිනවා සහ මේ ගීත මිය යන්න නොදී සදාතන ගීත බවට පත් කරනවා. ඉතින් ඒ ගැන හරි සතුටුයි. ඉතින් අපේ ජීවිතේ බොහෝ දේවල් යලි යලිත් කරන්න කරන්න අපිට ඒක ටිකක් එපා වෙනවනේ. ඒකට අපි ආර්ථික විද්‍යාව එහෙම කියන හීනවන ආන්තික ප්‍රයෝගිතාවය කියලා. හැබැයි මේ හිතට දැනුණු ගීතයක් අහන්න අහන්න අපිට ඒ ගීතේ අහන්න තියෙන කැමැත්ත කවදාවත් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක්. මේ ඒ කුලකේ හරි අපූර්ව ගීතයක් අපි ගීතේ රස විඳිමු. I
ටීවී නාලිකා අංක 5 ඔස්සේ නිවසට වෙලා ඔබ අපිව බලන චරණ ටීවී ඔස්සේ ඒත් එකම තමයි ඔබට අපේ YouTube නාලිකාවෙන් අපිව නරඹන්න පුළුවන්කම තියෙනවා මගහැරුණු සියලු වැඩසටහන් නැවත බලන්න අවස්ථාව තියෙනවා ඒත් එකමයි චරණ ටීවී Facebook පිටුව ඔබ වෙනුවෙන් තියෙනවා ලයික් එකක් දාන්න ෂෙයා කරන්න අපේ වැඩසටහන්ට ඔබේ අදහස් එකතු කරන්න මේ ඕන දෙයකට අපිට හමු වන්නට පුළුවන්කම තියෙනවා ඉතින් අද දයන් විතරණන් එක තමයි ගී ලංකාරේ හැඩවෙලා අලංකාරවත් විදිහට ගලාගෙන යන්නේ දැන් නයි දැන් ඔබ ඡායාරූපකරණයට එන්නේ 80 දශකයේනේ එතකොට බොහොම මේ තාක්ෂණික පැත්තෙන් ගත්තොත් කැමරාව බොහොම පහළ මට්ටමක තියෙනවා හැබැයි දැන් අද වෙනකොට අපි දකිනවා කැමරාවක් නැති තරුණෙක් හොයාගන්නත් ටිකක් අමාරුයි පුදුම තරම් ඡායාරූප ශිල්පීන් ඉන්නවා ඉතින් ඔය කැමරාවක් අතර ගත්තයි කියලා ඔක කරන්න පුළුවන් වැඩක්ද ඔව් ඒක තමයි දැන් මම හිතනවා දැන් මම දකිනවා මගේ 80 ගණන් වල ගත්ත ඡායාරූප 90 ගණන් වලදී ගත්ත ඡායාරූප අවංකවම කියනකොට මට හිතෙනවා අදට වැඩිය මම හොඳට එදා aran තියනවා කියලා. ඒ කියන්නේ අවම පහස්කම් උඩ දැන් අපිට පින්තූරයක් ගත්ත හැටි පින්තූරේ පේනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ පින්තූරේ කොහොමද වදින්නේ කියලා. මේ මේ මේකේ ආලෝකණය ඇතිද අපි කවදාකවත් ලයිට් මීටර් පාවිච්චි කරේ නැහැ. මේ ඔටෝමැටික් කැමරා පාවිච්චි කරේ. අපි මේ හැමදේම හිතලා කරපු දේවල්. අනිත් එක හරිම භයානක දෙයක් මේ කැමරාවෙන් පින්තූරයක් ගන්නවා කියන්නේ බැරි වෙලාවත් මොකක් හරි වෙලා ඒ
කියන දැන් අපි ගන්නකොට පින්තූරේ පේනවනේ ඒතර අපි දන්නවා මේ පින්තූරේ වදිනවා කියලා හැබැයි සේයාපටියේ බැරිලාත් මොන හරි දෝෂයක් තිබ්බටින් අපි දන්නේ නැහැ එක්ස්පයර් වෙච්ච එකද මේ ලංකාවට එව්වට ඉතින් අපි දන්නේ නැහැ හරියටම ඒ වගේ මොකක් හරි නැත්තම් ප්‍රොසෙස් කරන වෙලාවදී යම් අඩුපාඩුවක් වෙන්නත් පුළුවන් ඉතින් ඒ වගේ අවස්ථාවක මං හිතන්නේ ඒ කාලේ ඡායාරූප ගන්නවා කියන්නේ මගේ මේ නිකන් හරිම භයානක දෙයක් වගේ ඒක අදටත් ඒ බය තියෙනවා ඒ ඉස්සර මතක් වෙද්දි මොකද විවාහ මංගලනේ කරන්නේ විවාහ මංගල කොහම අපි ලොකු මුදලක් දීලා අපි ලංකාවේ ඉහෙළම ගන්නේ ඡායාරූප ශිල්පියෝ කියලා අරගෙන බැරි වෙලාවත් පින්තූරයක් දෙකක් හරි පෝරුවට නගින පින්තූරයක් හරි පෝරුවෙන් බහින එකක් හරි මුද්දක් දාන පින්තූරයක් හරි නැහැ කිව්වොතින් ආයි අපිට කොහොමද අපි උත්තර දෙන්නේ ආයි මගුලක් ගන්නද ඉතින් ඇත්තටම බයයි ඒ කියන්නේ ඒ වගේ ලොකු වගකීමක් එක වැඩ කරපු අපි අදටත් ඒකයි මේ කැමරාවට අපි නිසි ගෞරවය දක්වලා කැමරාවට කියන්නේ අදටත් ගන්නකොට හරියට පින්තූරයක් ගන්න කෙනෙක් පෙනින්නේ කොහමද ආවට ගිය අර ගන්න නැතුව ලයිටින් බලලා මේ සියලු දේවල් එක කරනකොට මං හිතන්නේ ඒ අපිට ලැබුණු ඒ පන්නරය තමයි අද කාලේ හැම දෙෙම ඉබේ හැදෙනවා ඒ කියන්නේ පින්තූරයක් දැන් අපි ෆෝන් එක පින්තූරයක් ගන්න හරිම ලස්සනට වැටෙනවානේ ඉතින් එයා හිතන අපි හොඳ ෆොටෝග්‍රාෆර්ස් කියලා හැබැයි මේ තාක්ෂණයේ මේ සියලු දේවල් කරන අද ගායකයන්ට වුණත් මේ කෙසේ හෝ දැන් අද ගායනා කරන අයට හරිය ස්වරේ පිටන්න ඕනෙත් නැහැනේ ඔවුන්ට පුළුවන් උඩින් කියලා දාලා හරි ඊට පස්සේ තාක්ෂණයෙන් ඒක ඔක්කොම හදන්න. ඉතින් ඇත්තටම එදා ගායනා කරපු ගායකයන් මේ අපිටත් වැඩි අපි මේ දැන් ට්‍රැක්ස් කරලා ගීත ගායනා කරන ඉස්සර මේ වගේ වාදක මණ්ඩලයක් එක දිගට ගායනා කරද්දි අනිත් එක අද වගේ පාසකමුත් නැහැ. රෑක ශබ්දේ අඩු වෙලාවක තමයි ගීත පටිගත වෙන්නේ. ඉතින් ඇත්තටම එදා ඒ පන්නරේ ලැබපු ඒ අමාරුවෙන් ඒ දේ හරියට කරේ හැබැයි දක්ෂව පමණ. ඉතින් මමත් හිතනවා අද කැමරා තිබ්බට හැබැයි දක්ෂෝ ඉන්නේ අතලොස්සයි. ඉතින් ඒක හැබැයි අද හරියට වටහා ගන්නත් බෑ මොකද අපිට ඔවුන්ට ලොකු අභ්‍යාසයක් නේ අද කැමරාව තුල. ඔවුන් මොකද කැමරාව ඉබේ හැමදේම හදලා දෙනවා. තාක්ෂණයේ දියුණු වීම තුල මිනිහා මොට වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මුල් අපි අපේ කාලේ අපි ලබාගත් අභ්‍යාස අදටත් අපිට ඒක මන්නරයක් වෙලා තියෙන නිසා. හරි ඊළඟ ගීතය ලියන්නේ රවි සිරිවර්ධනයන්. ඉතින් වචනයක් කතා කරමු ගීතයේ. මොකද රවි ගේ ඔබ සසුන් පවන් වසත් කාලයේ මනරම් සෝමහන්දර ගීතේ අපි මේ දැන් ඔය ආයන අපි ආය දවස ගීතේ ඔබේ නීලනේ මගේ තනු නිර්මාණයක් අනු ඔහු වචන පුරවනවා ඔබේ නීලනෙත් නිම්නේ මගේ ආදරේ සඳ නැගී කියලා. එවැනි ඇත්තට මම ගීත පහක් ඉතාම ජනප්‍රියත්වයට ගినాපු කෙනෙක් තමයි රවි සිරිවර්ධන කියන්නේ. රවි එක දවසක් ගෙදර ඇවිල්ලා මට කියනවා දයනයි මේ සමු ගැනීමකදී ලියවුණු ගීතයක් තියෙනවා අයියට මං ඒක ලියලා දෙන්න පොලයක් දෙන්න කියලා. මං කියනවා නෑ මල්ලි මගේ වෙඩින් පොතේ ඒ කියන්නේ දැන් වෙඩින් පොත නැති කරගන්න බෑ මොකද විවාහ මංගල උත්සව ලියලා තියෙන මේ පොතේ ඒක 50 රැක ගන්න මොකද දිනයක් හරි හැම යවුන ඉතින් ලොකු ප්‍රශ්නයක් නේ වෙඩින් එකක් වෙඩින් යන්නේ. ඉතින් මම කියනවා ඔයා ඔය මේ වෙඩින් පොතේ අන්තිම පිටේ ඔය සින්දුව ලියලා යන්න මොකද මං දන්නා ඒ සින්දුව නැති වෙන්නේ දැන් කොල්ල නම් එහෙම ඉවිසි වෙන්න පුළුවන්. ඉතින් අපි ආයෙ දවසක හමු වෙමුද මේ අද වගේ කියලා මට මං ලියන වෙඩින් පොතේ අවසාන පිටුවේ අර අරින පිටුවේ මේ ඒකේ මුකුත් ලියන්න බෑනේ ඒකේ ලියලා යනවා. ඊට පස්සේ මම මේකට තනුවක් දානවා. තනුවක් දාලා මෙතෙන්දි මට මේ මේ ලෙස්ලි තොමස් කියන ගායකයත් මට මතක් වෙන ඔහුත් මේ තනුව දැම්මහම ඉන්ටර්ලූඩ් වලට මට පොඩි කියන අයියේ මෙහෙම ආවනම් ලස්සනයි නේද කියලා. ඊට පස්සේ අපි මේ අපි දෙන්නම කියලා මහින්දාය හම්බෙලා අපි කියනවා මේකට අපිට මියුසික් කරලා ඕනේ කියලා. ඉතින් ඒ ගීතය ඉතාම සාර්ථක වෙනවා. මේ ගීතය මගේ දෙවන සංගීත ඇටියෙත් ඇතුළත් වෙනවා. අපි ආයෙ දවසක හමු වෙමුද කියලා. ඉතින් ඒ ගීතය ඇත්තටම මේ ඒ රවි ලියලා තියෙනෙත් මටම වෙන්නේ නැති මොකද අපි කොච්චර මම තනි වංගක යනවා. ඉතින් ආයෙ හම්බුනේ ඉතින් අපි හම්බුණාවේ කියලා. ඉතින් ඇත්තටම මේ ගීතය YouTube හරහා හින්දි විෂුවල් එක වීර්සාර විෂුවල් එකක් දාලා කවුරු හෝ මේක මුදා හැරලා තියෙනවා. අද මිදිනයකටත් එහා ගිය සංඛ්‍යාවක් තියෙනවා. කිසිම විදිහකින් ප්‍රචාරයක් නොකර රේඩියෝ වල යන්නෙත් නෑ මේ සින්දු. හැබැයි හම්බෙන කියන තමයි ඒ සින්දුට හරි ආසයි. මේ අපි ප්‍රේම කරන කාලෙත් මේ ගීතය අහගෙන තමයි අපි ප්‍රේම කරේ. අර වින් වෙනෝනේ ප්‍රේම කරනකොට ඉතින් හැමදාම එකට ඉන්නේ නෑනේ වින් වෙනවා. ඒ ඉතින් ඇත්තටම මං හිතනවා ගොඩක් අයට දැනුණ ගීතයක් හැටියට මේ ගීතය මම සතුටු වෙනවා. මගේ තනු නිර්මාණයක් මේ තරක් මිලියනයක් එහා බලන්න දැන් මං හිතන්නේ මිලියනටත් වැඩිය ගොඩක් රවිගෙන් එවන රවි හැරෙටම කියන රවි දන්නවා මට මතක හැටියට කොහමරි මිලියන එනන් දැන් පහු කළා. ප්‍රශ්න නිසා වෙන්ුණු ආදරවන්තයෝ ඒ වෙන් වෙන වෙලාවට මොනතරම් දේවල් කිව්වත් කාලයක් ගිහිල්ලා ආයි රූපේ දුරින් හරි ඉඳලා දකින්න ආසයි.
ඒ ප්‍රේමයේ හැටි අපි ගීතේ රස හරියටම කිව්වා ලංකාරෙක අපි තවත් ගීතයක් රසවිඳින්න ඕනේ. හැබැයි මේ ඊට කලින් මේ ගීතය නිර්මාණය වීම සම්බන්ධයෙන් හරි අපූරු කතාවක් තියෙනවා. මොකද්ද උනේ කියන්න? ඔය ඒකටත් ඉස්සෙල්ලම දැන් මේ හම්බෙන්නේ මේ ගීතය ලියුමකි. ආ. ඔව්. හාරිස්පත්වේ රංජිත් අමරාවති කියලා කෙනෙක් තමයි මට මේ ගීතය මල් රේණුව බිමරණ ලස්සන බෝල අකුර වලින් ලියලා එවන්නේ. ඉතින් ඇත්තට මේ ගීතය මට ගායනා කරන්න හරිය පදවැල ඉතාම මිහිරි සබා දහම ගැන තියෙන්නේ සහ හරිම ලස්සනට ගලපලා තියෙනවා. ඉතින් මම මේ ගීතය ගැන ප්‍රසාදය පළ කරන්න අර තිබ්බ ලිපිණයට ලියුමක් අරිනවා. හැබැයි ඒ ලියුමත් ස්ථානගත කොහොමරි හම්බෙලා නැහැ. ඉතින් මේ කවුද ම රංජිත් අමරාවති කිව්වම මම දන්නේ නැහැ මේ පිරිමියෙන්ද ගෑනු කෙනෙක්ද කියනවත් දන්නේ නැහැ රංජිත්නේ. මේ ගීතය මම කසුන්ට බාර දෙනවා. नंदामाली संगीताश्रम अट शिल्पे लबादुन गुरुवरिया प्रवीण जनप्रिय गायिका
මාල්නි මිස් මේ ගිගෙදර එමේ යනකොට අපි ඉතින් කසුන් අපිව වඩා අපි වඩාගෙනත් තියෙනවා කසුන්න. ඉතින් අදටත් මට ඔක්කොම ඉස්සරහා දයන් මාමී කියලා කතා කරන්නේ ඒ පෙර පුරුද්දට. මම කසුන්ට දෙනවා මේකේ මෙල්ඩිය හදන්න. ඊට පස්සේ කසුන් දවසක් වෙන දයන් මාමී දැන් හොඳ මෙල්ඩියක් ආවා මට. මේ අපි ඒ කර ඒ සින්දුව කරමු කියලා. ආයි මං කතා කරාම කිව්වා මාර වෙලෙන්නේ. දැන් මම ඒක හුණගේ ගිහිලා දැන් හොයාගන්න නෑ කිව්වා. ඉතින් ඔය ඉන්න අතරේ දැන් ඊට පස්සේ මම ඔකට තනුවක් දාලා තිබ්බා. තනුවක් දාලා තිබිලා මම චාමින්ද රත්නසූරියට නිකන් කියලා පෙන්නුවා. චාමින්ද කිව්වා දයන් ඕක හරි ලස්සන මෙල්ඩියන්නේ ඕක කරන්න ඕක කියලා. මම සුරේෂ් මාලියද්දට දීලා සංගීත සංයෝජනය කරගෙන මේ ගීතය නිර්මාණය කළා. දෙවන සංගීත ඇටිටත් නිකුත් කරා. ඒ රංජිත් අමරාවති කවුද කියන්නේ දන්නේ නැහැ. ඊට පස්සේ මගේම ඉස්කෝලේ තව මගේ අවුරුදු දෙකක් විතර වැඩිම සහෝදරයෙක් වූ චූලාභේ ශාන්තකුමාර හේරත් අද ඔහු හොඳ මාධ්‍යවේදියෙක් නිවේදකෙක්. ඔහු මේ ගීතය දැනගෙන ඔහු රංජි අමරාවතිව පුද්ගලිකව හඳුන්වනවා. මොකද ඇය කිමිදියා. ඇයට කතා කරලා කියනවා ඔන්න ඔයාගේ ගීතයක් දැන් මේ 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 ජනගත වෙලා තියෙනවා. ඒත් ඒ වෙනකොටත් රංජි දන්නේ නැහැ. ඒතකොට මේකේ කාංචනා මෙන්ඩිස් සමග විෂුවල් එකකුත් කළා රූපවාහිනී වල යනවා. ඒත් ඇය දන්නේ නැහැ. ඇය පුදුමයට පුදුමයට පත් වෙනවා ඇගේ ගීතයක් මේ විදියට ජනප්‍රියම තුළ. ඊට පස්සේ ඇය මගේ හොඳ යෙහෙලියක් වෙනවා. ඊට පස්සේ ඇය මට ගීත කීපයක් ඊට පස්සේ ලියනවා. ඇය ඉතාම සතුටින් ඉන්නවා මේ ගීතය ජනප්‍රියම තුළ. ඇයට යම් විදිහේ මේ මේ වටිනාකමක් හම්බුණා. අනේ අවාසනාවන්ත ලෙස ඇය කුරිරු රුධිරු පිළිකා රෝගයට පාත්‍ර වෙනවා. අවුරුදු 60ක්වත් ජීවත් නොවී 59 දී වගේ ජීවිතෙන් සමු ගන්නවා. ඉතින් අවසාන මොහොතේ මම ඇයව බලන්න යනවා. බලන්න යනකොට ඇය කායකවත් කතා කරන්න යට කතා කරන්නත් බැරි තත්ත්වෙට තරම් දුර්වලයි. ඔක්කොම මූණත් වහගෙන ඉන්නේ. මං හිමින් මල් රේණුවක් ගීතය කියන ඇය ඇස් දෙක ඇරලා බලලා හිනා වෙනවා. ඊට පස්සේ මං ඇය වීඩියෝ එකකුත් කරනවා ඒ වෙලාවේ. ඇයට සුබ පතලා. ඇය කියනවා දයන් මම සනීප වෙලා ආයේ ගීත ලියනවා කියලා. එහෙම කියලා සති දෙකයි හිටියේ. හරි දුකයි. ඉතින් මේ ගීතයේ ලොකු කතා ගොඩක් තියෙන ගීතයක්. ඉතින් මං හිතනවා අදටත් මේ ගීතය ගායනා කරද්දී ඒ සංවේදී බව මට දැනෙනවා. මොකද ඇය අප අතරම සිටිය යුතු සිටිය යුතුම කිවිඳියක් වූ නිසා ඇය ඇත්තරම මේ සම්මානලාභී කිවිඳියක්. ජීවිතය කියන්නේ සැලසුම් කරලා ප්ලෑන් හදාගෙන යන්න කියලා අපි පිටත් වුණාට අපි හිතන විදිහටම යන්න බැරි ගමන. ඉතින් ඒ ගමන ගීතයත් එක්ක ගලපගෙන යද්දී බොහොම රසබර ගමනක් බවට පත් වෙනවා. ඉතින් මේ ගීතය ලියපු කිවිඳියවත් බොහොම ආදරෙන් මතක් කරමින් ඇයට උපහාරයක් වෙන්න කියන අදහසත් හිත ඇතුලේ තියාගෙන අපි ගීතය අහමු. I'm not the one who's running away.
ප්‍රේමයේ ගීතයයි අපිට වෙන් කරන්න බෑ මොකද මේ ප්‍රේම කරන අයට ගීතෝනේ ගීත හදි අපිට ප්‍රේමය දැනෙනවා ඉතින් මේ ගීතය කියන කලා මාධ්‍ය හැම තිස්සෙම අපේ ජීවිතයත් එක්ක රැඳිලා තියෙනවා අඩුම තරමේ දවසට එක වතාවක් හරි අපිට සංගීත කණ්ඩයක් ඇහෙනවා නැත්නම් අපි අහනවා සහ ඉතින් නිදහසේ ඉද්දි නැත්නම් වැඩ කරද්දි ඔය ඕන කටයුත්තක ඉද්දි අපිට ජීවිතය බෙදා හදා ගන්න හරිම අපූර්ව මාධ්‍යයක් තමයි ගීතය කියන්නේ ඉතින් මේ ගීතය ගැන ටිකක් කතා කරන ගමන් අපූර්ව ගීත 10ක් රසවිඳින රාත්‍රිය තමයි සිකුරාදා රාත්‍රිය වේලාව රාත්‍රිය 9. අද අපේ ආරාධිතය දයන් විතරණයන් දැනයි පැටෙන්හා මල් පඳුරේ ගීතය ගැන කතා කරන්න ටිකක් වෙනස් කතාවක් හරි රහට ලියලා තිනවා. ඔව්. දැන් ඇත්තම කියනවා නම් මම මේ ඔබ දැන් මට ආරාධනා කරන්නේ ඔබ කැමති ගීත මං කැමති ගීත 10ක් තෝරන්න කියලා. ඇත්තම මේ ගැන මම සතුටු වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා. මොකද මම ඇත්තම තෝරගත්තේ ප්‍රේම ගීත පමණයි. මම කියේ නන්දමාලනිය මට කතා කරලා කියනවා මේ ඊළඟ සංගීත ඇටි එසා කැසට් පැටි පින්තූර ගන්න දයන් කියලා. ඒ මල්ටරේන් කියන කැසට් පැටි එසා සංගීත ඇටි. ඉතින් ඒ පින්තූර ගන්න අතරේ මම මේ ආසාවට අමරදේවයන්ගේ අඩවණු දෙන ඉතින් ගලනා ගීතය ගායනා කරලා තිබ්බා නිකන් ඕගන් ට්‍රැක් එකට. මම ඕක මිස්ටර් ඇහෙන්න දැම්මා. මිස්ටර් එක පාට ඇහුවා මේ දයන්ද නැත්තම් සර්ද කවුද මේ කියලා. එතන මම කිව්වා මම කියලා ආයකනේ. ඇයි ඔයා ගීතයක් කරන්නේ? මේ සුනිල් සර් ඉන්නේ ගීතය ලියවගෙන කරන්න. රෝහණයට මම කතා කරන්න. මොද රෝණාය මං අඳුරන්නේ සත්‍ය ගීතේ සිතාර් ගැහුවා රෝණාය කාලේ. ඉතින් එදා ඉඳලා මම දන්නවා. මං කියන 84 ඉඳලා රෝණාය දන්නවා. දැන් මේ කතාව වෙන්නේ 99 දී. ඒකෝර මේ ඉතින් කොහොම හරි ඊට පස්සේ සුනිල් සර් මට දෙන ගීතය තමයි වැටෙන් යහමල් පඳුරේ. මේ ගීතය රෝණාය සංගීතවත් කරනවා. ඊට පස්සේ 99 අවසානයේ මේ ගීතය ගායනා කරාම 2000 වෙනකොට මේක ජනප්‍රිය වෙන ගීතයක් වෙනවා. මොකද මේ රූපවාහිනී ආයතන මේ ගීතේ රූප රචනය ඒ තුලින් ඒක ලංකාවම දැනගන්න මේ මම ගීත ගායනා කරනවා කියලා. ඉතින් මේ ගීතය ඇත්තම ජනප්‍රිය වීම තුලින් ඉන්දියාස්සේ රේඩියෝ නාලිකාවලින් මේ ගීතය ජනප්‍රිය වීම තුලින් මගේ මුල්ම ගීතය හැටියට මේ ගීතය ජනප්‍රිය වෙනවා. සහ මම ගායකෙක් වෙනවා. ඉතින් ඒක මං ලබපු ලොකුම ජයග්‍රහණයක්. සහ ඉතින් අදටත් මම රෝහණ වීරසිංහන්ට සහ සුනිල් සර්ට නායක ඇති සහ නන්දා මිස්ටර් මේ අදහස දුන්නට. ඉතින් කොහොම හරි වැටෙන් එහා ගීතය මගේ හැරුම් ලක්ෂ්‍ය කියලා මම හිතනවා. සහ ගීතේ අර්ථයත් ගොඩක් අයගේ ජීවිතවල හැරුම් ලක්ෂ්‍යයක් වෙන්න පුළුවන්. ඒ කතාව එක්ක ටිකක් කිඳා බැහැලා ගීතේ ඇතුළේ චුට්ටක් වචන එක්ක සැරිසරුව මොකද්ද මේ කියන කාරණාව කියන එක අපිට දැන කියා ගන්න පුළුවන්. අපි එහෙනම් ගීතේ ගයමු. Thank you.
ලංකාරේ අදත් මේ අවසාන ගීතය ළඟට අපි ඇවිල්ලා ඉන්නේ දන්නේම නැතුව මේකත් ටිකක් විශේෂ ගීතයක් මොකද මේ ගීතේ ලියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණ ගීපද රචකයෙක් වසන්ත කුමාර කොබෝක මහත්මයා ඉතින් එතුමා විශාල ගීත ප්‍රමාණයක් ලියලා තියෙනවා මම කියනට වඩා හොඳයි දයන් අයියව මේකේ විශේෂත්වය කියන එක ඔව් ඇත්තටම මේ වැටෙන් යා ගීතයත් එක්කම පොඩ්ඩක් සම්බන්ධ වෙනවා මේ වසන්ත කුමාර කොබෝකගේ කතාවට मुकद मे वेट गीते गायना कल तीर्द मे कोबोक इतर मगे रसिक मे गीते हाल अहू नितरम मे गीते एकाले वेटिया गीते जनप्रिय ने रूपराज गायनाक मूल अवस्था मम एकाली गुडाक पिलाट पदरचना हो पदरचक पदरचक गीत तबिन लुकदेन यदि मम आराधना कल तीब कोबोकट गीते अट्ली मगे गायन है क्या मदवाश पेन्न पुलवांगिंद मम मम उलिम कर गीत हाथ संगति धीर तीप ई थिंक ओह वाहन अनकाम मे गीत हाँ ई थिंक कोबोके पुता अट मे पंती टीचकिन मे पुता गीते गायनाकरा ओ गायनाकरा वेटिंग गीते मूल को इबोक मे पुता व्यक्ख्यानोट इसकोले अरला गुरु तो मे की उबतुमागे पुता हरी आदर्शमत गीत गायना करा किल मुखाद मिस्किल हुआ मे वेटिंग मल नीला पा के लगी अन अन अनी वतूल मल नीला पा के लगी किला मे
ටීචර් කියලා දිනා. ඉතින් අනේ මිස් හොඳයි ඔය ඔය ටික විතරනේ කිව්වේ පුතා. ඉතින් ටික කිව්වේ නැහනේ. ඔය එහා අල්ලපු ගෙදර මල් නෙල්ලක යන්නේ නැහැ කියන්නේ කියලා තියෙනවා. එක්තරා විදිහක මලක් තමයි. මලක් තමයි. ඒ උනර අර කියන අර්ථය දැන් අපි දැන් ළමා ගීතයක් කියලා මුල්ට ගහුණාම. මොකද එහාවත් මේ මල් නෙල්ලන්නේ නැහැ. කොච්චර ආස හිතුණත් මලක් ගන්න එපා. මොකද අපේ නෙවෙයිනේ. ඒක. ඉතින් ඔය එහෙම කොහොම හරි දැන් ඊට පස්සේ දැන් ඔය ලක්මිනි මේ මේ කොබෝගේ නෝනා එක දවසක් උදේ පාන්ද හැමදාම ඉත උදේ පාන්දර නැගිටිනවානේ කෑම ගන්න මේ 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 එදින එදන අවශ්‍ය වෙන කෑම ටික හදන්න ඉතින් එතකොට කොබෝගට කියනවලු කොලයක් දීලා අද දයන්ට සින්දුව ලියන්න කියලා තමයි උයන්ද යන්නේ ඉතින් මෙයා හිතනවා බලන්න කොච්චර උනන්දුවක් තියනවද ලක්මිනිට ඒ වගේම මෙයා කොච්චර නම් මේ වයසේනවද අපේ අපි වෙනු දරුවෝනි මං වෙනුනි උදේ පාන්දර නැගිටිනු වෙනවා කියලා මේ ජීවිතය ඔබෙන් දැන ආදරෙන් සිම ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස ගීතය ලියවෙන උදේ පාන්දරම මට කතා කරලා කියනවා දයන් මට ලස්සන ගීතයක් ලියුණා ඔයාටම මේ මම මේක මේ උදෙන්ම කියන්නේ ඔයාට මම මේක ලියලා ගෙනත් දෙන්නම් හැබැයි මේක හොඳද කියලා බලන්න කියලා මට වචන ටික කියනකොට මට පුදුම ආසාවක් නම මොකක් හරිම ලස්සනයි ඊට පස්සේ මට ලියලා එවුවෙම දයන්ටම කියලා ඊළඟ තමයි ගීතේ ලියලා එවුවේ ඉතින් මේ ගීතය නවරත්න ගමගේට බාර දෙනවා නව ඇත්තටම ගෙදරට ඇවිල්ලා සෙප්පිනාව තියාගෙන තනුව නිර්මාණය කළා තමයි අපි ගායනා කරේ. ඉතින් ඇත්තටම මේ ගීතය ජනප්‍රිය වෙනා වගේම ගොඩක් අය ආස ගීතයක් වෙනවා. කියන්නේ විශේෂයෙන්ම බිරිඳවරු. දැන් මනෝජ්ට මට බිරිඳ නැතුණාට දැන් නවාටයි කොබෝගරයි බිරිඳවල් දින්න බිරිඳවරු ඉන්නවනේ ප්‍රීතිසා ලක්මිනි. ඔවුන්ගේ ප්‍රියතම ගීතයත් මේක වෙනවා. අදටත් මේ මම සමහරට අහගෙන ඉන්නවා මේ රූපාණි වැඩසටහන් වල ලක්මිනිගෙන් අහනවා දැන් ඔබ ඔබේ මහත්යා ලියලා තියෙන ගීතෙන් වඩාත්ම ප්‍රිය කරන්නේ මොන ගීතයද? දයාන්ගේ ජීවිතය ඔබෙන් දැන කියනවා මට ඇහිලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ මේ ගීතය ගොඩාක් දුර ගීතයක් විශේෂයෙන්ම බිරිඳ බිරිඳ බිරිඳගේ ගුණ කියන ගීතයක් හැටියට ගොඩාක් බිරිඳවරු හරි ආස කරන ගීතයක්. ඉතින් කොහොම හරි ඒ ගීතය අද මම ගායනා කරනකොට අද හෝ හැම වෙලෙම ගායනා වෙනකොටත් මට හිතෙන දෙයක් තමයි මේකේ සංගීත නිර්මාණය අපූර්ව නිර්මාණයක් කියලා. ඇත්තටම නවාගේ නවාට අදටත් මම කිව්වම නවා සින්දුවක් කරන්න කියනකොට නවා කියන්නේ දෙයක් තමයි. දයන්ට මම ඔයාලට හොඳම ගීතයක් කරලා තියෙනවා. ඒක අභිභවයන්න බැරි වේ කවදාකවත් කියලා ඒක මටත් හිතෙනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවල හැදුණු ගීත හරිම මිහිරි සදාකල් පවතිනවා කියලා හිතෙනවා. හොඳයි. ඉතින් බොහොම ස්තුතියි දයන්නයි ගී ලංකාරේ හැඩ කරන්න ඔබේ අලංකාර හඬ එකතු කරන්න. අද අසුන් ගන්නවට අපේ නවා තැනට මමත් හරිම සතුටුයි. මොකද එක දිගට ගීත 10ක් ගායනා කරනවා කියන එක සාමාන්‍ය අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගීත පහක් නිතරම ගෑනවා වෙන පුළුවන් ප්‍රසංගයක වුණත් අපි ගීත දැන් විශේෂයෙන්ම ප්‍රසංග වේදිකාව නම් ගීත 4යි. එහෙම නැත්නම් මේ අපි මේ ඇතුළත කරන ප්‍රසංගයක නම් ගීත 8ක් පමණ. හැබැයි ගීත 10ක් එක දිගට ගෑනවා හරි අඩුයි. ඉතින් ඒ වගේම නව නිර්මාණත් දෙකක් විතර මම ගායනා කරා. ඉතින් මේ සියලු දේවල් එක්ක මම ඇත්තටම ෂෙනා ඇත්තෙම ෂෙනා ලොබටත් මේකේ නිෂ්පාදන කණ්ඩායමත් චරණ රූපයන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ඉතාම හොඳ වාදක මණ්ඩලයක් එක්ක ඉතාම හොඳ අධ්‍යක්ෂවරයෙක් මනෝජ්. ඉතින් හැම ගීතයකටම අවශ්‍ය වෙන උපරිම අලංකරණ ලබා දෙමින් අද ඉදිරිපත් කරපු මේ වැඩසටහන මගේ ජීවිතේත් මම හිතනවා ඉදිරියට ආදරෙන් ස්මරණය කරන්න පුළුවන් අවස්ථාවක් වෙයි කියලා. අපි අනන්ත අප්‍රමාණ වැඩසටහන් වලට යොමු වෙනවා, ගීත ගායනා කරනවා. හැබැයි මේකේ විශේෂත්වයක් දකිනවා මම. ඒක හරි හෘදයාංගමයි. මොකද මේ වාදක මණ්ඩලයත් මම ඉතාම ආදරය කරන, මට ගොඩාක් සමීප. නිකන් හරියටම කියනවා නම් මේ ගෙදර ඉන්නා වගේ තමයි මට දැනෙන්නේ මෙහි ඉන්නකොට. ඉතින් හරි සතුටුයි. කොහොම හරි මේ ගීත හැම දෙයක්ම රසවිඳී ඔබටත්, තවදුරටත් මගේ ගීත රසවිඳින ඔබටත් තිරුවන් සරණ යහපතක්ම වෙන්න ඕනේ හැමෝටම. ඉතින් අද මේ ආපු ගමන ගැන මම බොහොම තෘප්තිමත්. හොඳයි, ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම ඔබේ ජීවිතයත් ආදරයෙන් වැඩි වැඩියෙන් පිරෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මනෝජ් අයියට ඒ ආදරය පුළුවන් තරම් ඉක්මනට ජීවිතයට එකතු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි ස්තුතිවන්ත වෙනවා විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ කරගත්ත ගී ලංකාරේ අපේ වාද්‍ය වෘන්දයට. ඒ වගේම ඉන්නසේ ඉඳලා අපිව බලපු YouTube ඔස්සේ, අපිව බලපු Facebook ඔස්සේ, අපිව බලපු හැමෝටම බොහොම ස්තුතියි. පිරිමි අයට විශේෂයෙන්ම මේ සැමියන්ට පොඩි යෝජනාවක්, ගීතය හොඳින් අහන්න.
ඔබ වෙනුවෙන් මුළු දවසම ජීවිතේම කැප කරලා තියෙන ඔබේ දරුවා වෙනුවෙන් මුළු දවසම ජීවිතේම කැප කරලා තියෙන ඔබේ බිරිඳ ගැන මේ රාත්‍රියේ වෙනකට වඩා පොඩ්ඩක් හිතන්න. ඉතින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්. විහිර විදින්නම් ලඳුනි දයා